ආර්ථික ස්ථාවර කිරීම 2022 මාර්තු මාසේ පෙබ්‍රවාරි මාසේ වෙනකොට අප්‍රේල් මාසේ දකෝද අපේ ආර්ථිකය ණය නොගෙවන රටක් හැටියට අපේ රජයන්ම ප්‍රකාශ කරලා තිබ්බා. ඒකට වැඩි කරුණු කියන්න අනවශ්‍යයි. කෙටියෙන්ම කියනවා නම් විගණාධිපතිගේ වාර්තාවක් අනුව අපේ රට ව්‍යාපෘති වලට ණය වශයෙන් රුපියල් ට්‍රිලියන 8ක් වැය කළා තියෙනවා අරගෙන තියෙනවා ණය වශයෙන්. එයින් විගණාධිපතිගේ වාර්තාව අනුව එයින් ව්‍යාපෘති පෙන්නුම් කරන්නේ ට්‍රිලියන 2ක පමණයි. ඒ කියන්නේ ව්‍යාපෘති ණය වලින් ට්‍රිලියන 6ක් මිසින්. සාමාන්‍යයෙන් සාධාරණ හොරෙක් නම් 75ක් දීලා 25ක් හොරකම් කරපන්. එහෙම නෙවෙයි. මේකේ 125ක් දීලා 75ක් බංකොලොත් නැත් වෙන්නේ නැද්ද? ඒක තමයි අපේ රටේ තත්ත්වය. ඒ ව්‍යාපෘතිත් පාඩ ලැබුණ ව්‍යාපෘති. කිසිම අපි කියන්නේ අර ෆිසිබිලිටි ටෙස්ට් එකක් කරන්නේ නැතුව ගුවන්තොට පොළවල්, වරායවල්, නෙළුම් කුළුමන වැනි ප්‍රතිලාභ ගලා එන්නේ නැති ව්‍යාපෘති. ප්‍රමුඛ රටේ ප්‍රමුඛතාවය අඳුනාගෙනද මේ දේවල් කරලා තියෙන්නේ.